හරි ඉතින් මෙන්න ඉදිරිය මම සෙටින් වලට යනවා. ඉතින් මෙන්න ඉදිරිය සෙටින් වලට ගියාට පස්සේ මම ඔයාලට නම්බර් එක පෙන්වන්න. ඉතින් ඔයාලට පේන ඉතින් මෙන්න ඉදිරිය ෆෝන් නම්බර් කියලා මෙන්න මෙතන මගේ අර රට නම්බර් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. අද වීඩියෝ එක කතා කරන්නේ කොහොමද ෆේක් නම්බර් එකකට WhatsApp හදාගන්නේ කියලා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක skip නොකර බලන්න මොකද මම ඔයාලට කියලා දෙන එක ස්ටෙප් එකක් හරි වැරදුනොත් ඔයාලට මේ නම්බර් එක හදාගන්න බැරුව යනවා. ඉතින් එහෙනම් වැඩි කතා වොන්න අපි යමුද වීඩියෝ එකට. මුලින්ම ඔයාලා මේකට ඇප් දෙකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් ඇප් දෙක ඩවුන්ලෝඩ් කරන්න ඔයාලා මේ දේ ප්ලේ ස්ටෝර් එකට යන්න. ඉතින් මෙන්න මේ ප්ලේ ස්ටෝර් ගියාට පස්සේ ඔයාලා මෙන්න මෙතන සර්ච් කරන්න ඕන WinScribe කියලා. ඉතින් මම මෙන්න මේ WinScribe කියලා මෙන්න සර්ච් කරනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට වෙනදී මෙන්න මෙතන VPN එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ VPN එක ඔයාලගේ ෆෝන් එකට ඔයාලා මුලින්ම ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඉතින් මෙන්න ඉතින් ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාලා දෙවෙනි ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න ඕන. ඉතින් දෙවෙනි ඇප් එකේ නම තමයි TextMe app කියන මෙන්න මේ ඇප් එක. ඉතින් මෙන්න මේ ඇප් එකත් අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕන. හරි ඉතින් ඔයා මෙන්න මෙතන මේ ඇප් දෙක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයා ඊළඟට ඕපන් කරගන්න ඕන WinScribe කියන මෙන්න මේ VPN ඇප් එක. ඉතින් මෙන්න මේ VPN එක ඕපන් කරගන්න කලින් ඔයා මුලින්ම ඔයාගේ ෆෝන් එක ෆ්ලයිට් මෝඩ් දාගන්න ඕන. ඉතින් මෙන්න ෆ්ලයිට් මෝඩ් දාගත්තට පස්සේ ඔයාලා ඔයාගේ ෆෝන් එක Wi-Fi router එකට කනෙක්ට් කරගන්න ඕන. ඉතින් ඔයාලගේ Wi-Fi router එක නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ තව කාගේ හරි ෆෝන් එකකින් හරි එහෙම නැත්නම් ඔයාගේ ෆෝන් දෙයක් තියෙනවා නම් ඒක ෆෝන් එකකින් මොබයිල් හොස්පොට් දීලා මෙන්න මේ ෆෝන් එකේ Wi-Fi on කරගන්න. ඉතින් එන්නේ ඉතින් අනිත් ෆෝන් එකකින් හොස්පොට් දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ ෆෝන් එකකින් Wi-Fi on කරලා ඔයාට Wi-Fi වගේ කනෙක්ට් කරගන්න. ඉතින් එන්නේ ඉතින් Wi-Fi on කරගත්තට පස්සේ තමයි මෙන්න මේ ඇප් එක මෙතන ඕපන් කරගන්න ඕන. ඉතින් මෙන්න ඉතින් ඕපන් කරලා ඔයාලා මෙන්න මෙතනින් get started කියන එක මෙන්න ඉතින් එකපාර ටච් කරන්න. ඉතින් මෙන්න ඉතින් ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මෙතෙන්ට user name එකක් දෙන්න ඕන. ඉතින් ඔයාලා මෙතෙන්ට කැමති user name එකක් ඔයාලට මෙන්න මෙතන දෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතෙන්ට password එකක් දෙන්න ඕන. ඉතින් ඔයාලා මෙතෙන්ට කැමති password එකක් ඔයාලා දෙන්න. ඉතින් මෙන්න ඉතින් password එකක් දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් මේ continue කියන එක ටච් කරන්න ඕන. ඒ විදිහට ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මෙතන වැටෙන continue without email කියලා ඒ වගේම back කියලා. ඉතින් ඔයාලා මෙන්න මෙතන continue without email කියන එකට එකපාරක් ටච් කරන්න ඕන. ඉතින් මෙන්න ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ මේක load වෙනකොට බලා ගන්න. හරි ඉතින් මේක load වෙලා ඉවරනාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකට තමයි අරගෙන ඉන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට මම කරන විදිහටම පල්ලෙහාට යන්න. පල්ලෙහාට ගියාට පස්සේ ඔයාලා United Kingdom කියලා එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලා එන්නේ VPN එන්නේ save එකට තමයි මේක දාගන්න ඕන. ඉතින් ඔයාලා මෙන්න මේ United Kingdom කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා මේ කුඩ එකපාරක් touch කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ London කියන එකට මෙන්න මෙතන තියෙන කුඩ එකපාරක් touch කරන්න ඕන. ඉතින් මෙන්න ටච් කරාට පස්සේ ඔයාලට වෙනදී වෙන්න මෙතන VPN එක කනෙක්ට් වෙනවා. ඉතින් මෙන්න මෙන්නදී මේක කැරගෙනවා. ඉතින් මේක කැරගිලි ඉවරනාට පස්සේ කනෙක්ට් වුණාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි VPN එක කළා ඔයාලා මෙන්න විදිහට ඊට පස්සේ බෑක් වෙන්න ඕන. ඉතින් මෙන්න විදිහට බෑක් වුණාට පස්සේ ඔයාලා මෙන්න මේ TextMe app කියන ඇප් එක ඕපන් කරගන්න ඕන. ඉතින් මෙන්න මේ ඇප් එක මේ විදිහට තමයි මුලින්ම ඕපන් වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ ඔයාලා මෙන්න මේ ඊතල උඩ මෙන්න විදිහට ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට අරගෙන එනවා. ඉතින් ඔයාලා මෙන්න මෙතන මේ I accept කියන කුඩ එක පාරක් මෙන්න ඉඳලා ටච් කරන්න ඕන. ඉතින් මෙන්න ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මෙතන load වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ get started කියන කුඩ එක පාරක් ටච් කරන්න. ඉතින් එන්නේ ඉඳලා ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්නවා create an account කියලා. ඉතින් මෙන්න මෙතන නිල් පාටින් වලට බලා ගන්නවා කොටුවක් ඇතුලේ තියෙනවා create an account කියලා. හරි ඉතින් මේ විදිහට ඔයාලා ආවට පස්සේ ඔයාලා මෙන්න මේ create an account කියන කුඩ එක පාරක් ටච් කරන්න ඕන. හරි ඒ විදිහට ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන නම්බර්ස් වගේක් පෙන්වනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන කැමති නම්බර් එකක් උඩ ඔයාලට ටච් කරන්න තියෙන. ඉතින් මම මෙන්න මෙතන මේ නම්බර් එක උඩ එකපාරක් ටච් කරනවා. ඉතින් මෙන්න ටච් කරලිය ඔයාලට මෙන්න මෙතන confirm this number කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ confirm this number කියන කුඩ එකපාරක් ටච් කරන්න ඕන. ඉතින් එන්නේ ඉතින් ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට තමයි අරගෙන ඉන්නේ. ඉතින් මෙන්න මෙතනින් ඔයාලා මේක allow කරන්න ඕන. හරි ඊට පස්සේ මෙතන ඔයාලා your email address කියලා ඉල්ලනවා. මෙතන කැමැතියක් ගන්න බුණා මම මෙන්න මෙතන බොරු නමක් එක @yahoo.com කියලා ගන්නවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන කැමැති email එකක් ඔයාලට මෙන්න මෙතන type කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාගේ අහනවා මෙන්න මෙතන password එකක් කියලා දෙවෙනිට. ඉතින් ඔයාලා මෙතන මෙතෙන්ටත් කැමැති password එකක් ඔයාලට ලබා දෙන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට password දෙ දිලාගේ how old are you කියලා අහන. ඉතින් ඔයාලා මෙන්න මේකට ටච් කරලා මෙන්න මෙතන මේ 21ක් 34ක් කියන එක ඔයාලට මෙන්න විදිහට select කරන්න තියෙන්නේ. ඊට පස්සේ you identify yourself as කියලා මෙන්න මෙතන තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මෙතන male or female ඔයාලගේ gender එක අනුව ඔයාලා මෙන්න තියෙන select කරගන්න ඕන. මම මේ විදිහට male කියන එක select කරනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන නිල් පාට කොටුවක ඇතුළේ register කියලා බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ register කියන කුඩ එකපාරක් touch කරන්න. register කියන එක touch කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකට තමයි අරගෙන ඉන්නේ. ඉතින් මෙන්න මෙතන I am not robot කියලා තියෙනවා. ඔයාලා මෙන්න මෙතන තියෙන tick එක උඩ මෙන්න විදිහට touch කරන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට වැටලා මෙන්න මේ interface එකට අරගෙන එනවා.
ඉතින් එන්නේ ඉතින් I'm not robot කියලා සිලෙක්ට් කරලා පස්සේ සමහරක් අට එනවා පිච්චර් වගේක් සිලෙක්ට් කරන. ඒ කියන්නේ ඔය උදාහරණයක් දිහිතන්න මෙන්න මෙතන තියෙන පින්දුර අතරින් බයික් තියෙන පින්දුර සිලෙක්ට් කරන්න තියෙන එන්නේ විදිහට ආවොත් එහෙම අකරි මේකම නෙවෙයි මොකක් හරි දෙයක් වාට එන්න පුළුවන්. එතකොට ඔයා කරන්න ඕන බයික් තියෙන පින්දුර සිලෙක්ට් කරලා එතන පල්ලෙ හැදින වෙරිෆයි කියලා අන්න ඒක ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට තමයි අරගෙන ඉන්නේ. ඉතින් ඉන්ටර්ෆේස් එකට අරගෙන ආවට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ තියෙන කදිර මාක් උඩ එකපාර ටච් කරන්න ඕන. ඉතින් ආවට පස්සේ ඔයාලට ඔයාගේ නම්බර් එක මෙන්න මෙතන මේ ඉරිකැලි තුනක් වලට බලන්න පුළුවන්. අන්න ඒක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන තියෙන මම අර සිලෙක්ට් කරපු නම්බර් එක. හරි ඉතින් මම ඊට පස්සේ මෙන්න විදිහට WhatsApp එකක් ඕපන් කරගන්නවා. ඉතින් මම මේ normal WhatsApp එකකට තමයි මේ රට නම්බර් එක දාලා හදාගන්න යන්නේ. ඉතින් ඊට පස්සේ මම මෙන්න විදිහට WhatsApp එක ඕපන් කරගන්නවා. ඉතින් මෙන්න විදිහට ඔයාලා WhatsApp එක ඕපන් කරගත්තාට පස්සේ ඔයාලා WhatsApp හදන විදිහට agree and continue කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ඔයාලා අර කලින් app එකෙන් ගත්ත නම්බර් එක type කරන්න ඕන. ඉතින් මෙන්න විදිහට මට අර හම්බෙලා තිබ්බ නම්බර් එක මෙන්න විදිහට ඔයාලා type කරලා තිනවා බලාගන්න ලා WhatsApp එකේ. හරි ඉතින් මෙන්න විදිහට නම්බර් එක type කරලා ඉවරනට පස්සේ ඔයාලා මෙන්න මෙතන next කියන එක ටච් කරන්න ඕන. ඉතින් මෙන්න ඉතින් next කියන එක ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ වගේ ඉන්ටර්ෆේස් එකට ඇවිල්ලා මෙන්න මෙතනින් ඔයාලා okay කියන එක ටච් කරන්න ඕන. okay කින් ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි අරගෙන ඉන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන මේ okay කියන එක ටච් කරන්න ඕන. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් call me කියන එක මෙන්න දෙක පාරක් ටච් කරන්න ඕන. හරි ඊට ටච් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට okay කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා ඔයාලගේ අර app එක ගන්න මේ විදිහට. හරි ඉතින් මට පළවෙනි විනාඩියකම ආරද්දරත මට මේ කෝල් එක ආවෙ නැහැ. කියන්නේ වෙරිෆිකේෂන් කෝඩ් එකේ කෝල් එක ආවෙ නැහැ. ඉතින් නිසා මම ආයෙ මෙන්න මේ කෝල් මී කියන එක මෙන්න ඉතින් ටච් කරනවා. ඉතින් සමහර විට ඔයාලටත් මෙන්න ඉතින් පළවෙනි පාරෙන් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා දෙවෙනි පාරත් මෙන්න මේ කෝල් මී කියන එක ටච් කරන්න. ඉතින් පළවෙනි පාර ආවොත් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන ඔයාලගේ ඒ වෙරිෆිකේෂන් කෝඩ් එක ටයිප් කරගන්න එක. ඉතින් මම මෙන්න ඉතින් දැන් කෝල් මී කියන එක ආයෙම ටච් කරනවා. හරි ඊට පස්සේ මෙන්න විදිහට ආයෙම ටයිම් එක කවුන්ට් වෙනවා. ඊට පස්සේ මම අර ඇප් එක ආයෙම ඕපන් කරගන්නවා. හරි ඉතින් මෙන්න විදිහට ඔයාලට කෝල් එක එනවාලට පේනව ඇති. ඉතින් මෙන්න මෙතන මේ allow කියන එක ටච් කරන්න. හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ accept කියන එක ටච් කරන්න ඕන. ඉතින් ඔයාලා දකින්න ඇති මට දෙවෙනි පාර මම මේ කෝල් මී කියන එක ටච් කරාට පස්සේ මට කෝල් එකක් ආවා. ඊට පස්සේ මෙන්න මෙතන මට වෙරිෆිකේෂන් කෝඩ් එකේ කෝල් එක මාගෙන් කිව්වා. ඉතින් මම මෙන්න මෙතන මගේ වෙරිෆිකේෂන් කෝඩ් එක දැන් ටයිප් කරනවා. හරි ඉතින් එන්නේ විදිහට වෙරිෆිකේෂන් කෝඩ් වලට කෝල් එකක් මාර්ගෙන් ආවට පස්සේ ඔයාලා එතන වෙරිෆිකේෂන් කෝඩ් එක ටයිප් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට තමයි අරගෙන ඉන්නේ. ඉතින් මෙන්න මෙතනින් ඔයාලා මේ විදිහට කන්ටිනියු කියන එක ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේවට ඇක්සස් දෙන්න මෙන්න ඇලෝ කරලා. ඊට පස්සේ මෙන්න මේ දේ කන්ටිනියු කියන එක දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මෙතෙන්ට නමක් දීලා ඔයාලගේ account එක හදාගන්න තියෙන. ඉතින් මම මෙන්න ඊට පස්සේ next කියන එක දෙනවා. හරි ඉතින් ඊට පස්සේ මෙන්න ඉතින් ඔයාලා normal WhatsApp වල හදාගන්න විදිහට තමයි මෙතනින් යට හදාගන්න තියෙන්නේ. හරි ඉතින් වීඩියෝ එක ඉවරනේ අනිවාර්යයෙන්ම අන්තිම වෙනකම් බලන්න. මම ඔයාලට පෙන්නන්නම් මේ number එක මගේ setting වලට ගිහිල්ලා. හරි ඉතින් මෙන්න ඉතින් මම setting වලට යනවා. ඉතින් මෙන්න ඉතින් setting වලට ගියාට පස්සේ මම ඔයාලට number එක පෙන්නන්නම්. ඉතින් ඔයාලා පේන ඇති මෙන්න ඉදිරිය ෆෝන් නම්බර් කියලා මෙන්න මෙතන මගේ අර රට නම්බර් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලා පේන ඇති මෙන්න ඉදිරිය +44 ඇවිල්ලා මෙන්න ඉදිරිය රට නම්බර් එක මෙන්න මෙතෙන්ට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රට නම්බර් එකට WhatsApp හදාගන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේ අනිවාර්යෙන්ම ඔයාලා මොබයිල් ඩේටා වලින් මේ VPN එක කනෙක්ට් කරගන්න ඕන. Wi-Fi වලින් ඉතින් ඔයාලා ගාව Wi-Fi router නැත්නම් ඔයාලට පුළුවන් වෙන ෆෝන් එකකින් hotspot අරගෙන මෙන්න ඉදිරිය Wi-Fi කනෙක්ට් කරගන්න. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි රට නම්බර් එකට WhatsApp හදාගන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවර නම් ආයෙත් දවසේ මගේ අලුත් වීඩියෝ එකේ හමු වෙමු.